මේ කතාවේ මේ තිරපිටපතේ අවසානයේ ලියලා ඉවරයි. බොහොම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබෙනවා. ආරක්ෂක ලේකම්, ඒ වගේම තස්සිමාශනයකගේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් සාකච්ඡා කරලා තියෙනවා වසන්තව අරන් යන්න බූස්සට. ප්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කළ සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලගේ මහතා බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමේ සූදානමක් ඇතැයි අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කෙරුණා. මේ කතාවේ මේ තිරපිටපතේ අවසානයේ ලියලා ඉවරයි. බොහොම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබෙනවා. ආරක්ෂක ලේකම්, ඒ වගේම තස්සිමාශනයකගේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් සාකච්ඡා කරලා තියෙනවා වසන්තව අරන් යන්න බූස්සට. කැලණි විශ්වවිද්‍යාලයේ ගත හොත් ගැටුමක් නිර්මාණය කළා. අන්න අද ඔවුන් 16 දෙනෙක්ව මර්ධනය කරන්න හොයනවා. ඒ වගේම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ඊ අපි දැක්කා කිසිම අදාළත්වයක් නැති නවකද චෝදනාවක් දෙනවා. ඒ වගේම පේරාදෙණිය වැනි විශ්වවිද්‍යාලවල සිදුවෙන හුදකලා සිද්ධි අරඹයා මහා විශාල කාලගෝට්ටි රජයට පක්ෂපාතී මාධ්‍ය විසින් ඇති කරමින් ඉන්නවා. ඒතකොට දෙවනි කාරණයට අවශ්‍ය පසුබිම දැන් සකස් වෙමින් තිබෙනවා. තුන්වෙනි කාරණය තමයි වසන්තට ප්‍රකාශ කරන දේ තමයි ඔවුන් අරගලයට පක්ෂපාතීව අරගලයේ ඉදිරියෙන් හිටපු අලංක දේශපාලන පක්ෂා ව්‍යාපාර අවසන් කරන්න ඕන කියන කාරණේ. ඒකටත් පෙර නිමිති දැන් මතු කරමින් තිබෙනවා. මේ පිළිබඳව අප කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ වසන්ත මුදලිගේ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින අතර බූස්සට රැගෙන යාමේ සූදානමක් නොමැති බවයි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.